කලින් වීඩිය එකේද ඔයාලට දෙයක් කියන්න අමතකුණා. එනිසා පොඩි වෙලාවක් කරක් ඒදෙත් පැහදිල්ි කරලා දෙන්න හිතුවා. ඔයාලට මතකඇති ස්පිනිින් හක්කි කරනකොට තමාගේ ඉදිරිපාදය ඔසවා ඇඟ පැත්තෙන් තියන්න කිවවා. ඒකට හේතුව මම අප වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියල දෙන්නම්. යිල පැත් තියන්න කිි මොද යින මටවල් මක නොබරදර පේටල පමපේන්නේ. ක බ අයක එ බු ුට ද දුව තායක් බන්ගට හැල වගේ පර න්නන එකේ ත හැමලම කරු පැත් නිිග පැත්තියකිී පොේ මක්න වගේ ගරලුනා පලති වට පතිවාාදයා කෙලම් මක් පේ අ च आने का में ू नाम पा प तिवाद मूल कर ම මොහදද මේ ක්‍රව්මග කියන්නේ මේක ඇත්තරම කම්බැට් ෆයිට එකක්. ක්‍රව්මග ඉස්්‍රරයිල් සටංක්‍රමයක් වනතර තවරුණ තවරුණණයන් අතර බෙහිමින් ජනප්‍රීිය ඇත. ඔයාලා දැකල ඇති ට්‍රීට් ෆයිට් පාරි ගහගන්න වගේ මේ සටංගලටත් කිසිම නීති පද්ධතියක් අදාලා වෙන්න නෑ. තමන්ට අවශ්‍ය විදිහයට හිතුන හිතුුණ ආකාරයට ගහන්න පුළුවන්. ඒවගේම ඕනෑ මවිදයගේ පහර දෙද්දිී බෙලිමිටත් මේ ක්‍රව්මග සටන්කලාරමෙන් කියදනවා. අතිශය බිහිසුණු මෙෙන්න්ම ලේ් සන් කමයක් වත්මා නිවැරදදිී චරීරයේ ඕනෑම තැනකට පහරදිිය හැකි ඉතාමත් වේගවත් සහා නිවැරදි ඉලක්කවලට එල්ල කරන මාරාන්තික ප්‍රහාර කවුමාග සටන් කලාවට පාදල් කරගෙන තියෙනවා එනම් අප අමු වීඩියෝ එකට මුලින් ඔබ කළයුත්තේ තම ්‍රතිවාදයාගේ ඉදිරි ඇත තමාගේ පිටුපස අති අල්ලා ඒ ඔහුගේ ඇඟ දෙසට හැරවීමයි. දෙමනුෝ තමාගේ වම් අතින් තම ප්‍රතිවාදියාගේ බෙල්ල හරහා මේලෙසින් තම දෑතයවා ඔහුගේ බෙල්ල මේආකාරයට ග්‍රහණය කරගන්න. ඊලඟට ඔබගේ දුණුවත මේයාකාරයට ගැන ඔහුගේ වම් අතරි අටින්යවා උරහිස තදිින් ග්‍රහණය කරගන්න. ඔබට මෙහෙදී කාරණා දෙකක් ගැන පැදිල් කරදී යුතුයි එක ඔබ ඔහුගේ ඉදිරි දෑත මේ විදිිට අල්ලගරත්තට පස්සුව තමාගේ අනිත් අතිං ප්‍රතිවාදියාගේ බෙල්ලට ලොක් එක දානකම් අත්ත නොහැරිය යුතු. දෙවෙනි කාරණය තමයි මෙම ක්‍රියාමන් දෙකම එක්ක වර සිද් වීිය යුතුයි ොඳයි අපි බලමු දැන් මේ ක්‍රියාපටිපාටයේ තිබෙන අඩුපාඩුම නොද කියලා. ඔවු! මෙහි තිබෙන විශාලතම අඩුපාඩුත් තමයි මෙගේ එක් අතක් මගේ ග්‍රහණය තිබුනත් අනෙත් අත මගේ ග්‍රහණයෙන් මිදී තිබීම. මෙන් පුළුවන් ඔහුට හෝ ඇයට මට නොනවත්වාම පහර දෙන්න. මගේ රිප්ස් ලෙක්ස් ඒගේ මගේ ග්‍රෝවවින්වටක් ඇටක් කිීම පුළුවන්. මමදන් යනවා මගේ දෙවැනි පොසිජනකට මම මගේ ප්‍රතිවාදියාව මගේ ඇඟ දෙසර අධින ගම මාද මේ ආකාරයෙන් පොළෝමත වැසිරිය යුතුයි. දැන් ඔබේ දෙපා ඔහුගේ පිටහරහා යවා මේ ලෙස ග්‍රහණය කරගන්න. ඔබ ප්‍රතිවාදියාව මේ ආකාරයට බිමහෙලූ පසු. ඔබ මොනාආකාරයකින්වත් ඔබේ දෑත්වල දී ඇති ග්‍රහණය ලිහිල් නොළ යුතුයි. දැන් ඔබේ ප්‍රතිවාදයාට ඔබට කිසිදු ආකාරයකින් හිඩාවක් එල්ල කළ නොහැක. ඔහු ඔබේ ග්‍රහණයට නතුවී හමාරයි. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් ඔහුගේ බෙල්ලට දැමු ග්‍රහණය නිසා උගුරද්දන්්ඩ ප්‍රදේශය හා බෙල්ල දෙපැත්ත සිරවීමෙන් මොලයට ලේගමනා ගමනය යෑම අඩල්වීමයි. මෙහිෙදී ක්‍රලාන්ත ගතියක් පැමිණෙන් අතර අප විසින් නොනමත්වා මේ ලෙස සිටියොත් ඔහුගේ මරණයට සිදුවීම පුළුවන්. බට තම ප්‍රතිවාධාව අඩපන කළ යුතුනම් මේආකාරයට තම ධනහිස්වලින් ඔහෝගේ බඩ ප්‍රදේශයට ප් ප්‍රදේශයට පාර දෙන්න පුළුවන්. ඔබටත් ඔබේ පාට්න එක්ක මේ අහද බලන්න පුළුවන් නමුත් මාගේ අවවාදයනම් මේ දක්ෂගුරෝරෙක් නොමදිනම් කිසි සේත්ම නොකර සිටීමට වගබලාගන්න මොකද මේ ජීවිත අවදානමත් තිබෙන නිසා එම අවධනම ඔබ ගන්න එපා මේ ඇත්තටම ජීවිතයත් මරණත් අතර සටනම් මේ ඇත්තටම සිදුවීමට යන්නේ තප්ට තීපයක් සැමවිටම ඔබ ෂණක ක්‍රියාත්මක මන්නකු වන්න එහනම් වෙන දවගේම අදත් මම ඔබෙන් සමුවරන් යනවා මගේ වඩියෝවලට කැමති ඔබ සැම මගේ YouTube චැනල් එක සබස්ක්‍රයි් කරලා ලයික් කරලා හැමෝටුම පේන ෂයක් කරන්න ඔබට සුභ දවසා.